හරි අපි බලමු මේ තියෙන දැන් අපේ කෝඩ් එක first name and last name කියලා ගහලා last name නිලාන විචන එන්නේ නැහැ හරි කියන්නේ මොකක් හරි error එකක් තියෙනවා error එකක් තියෙනවා නම් තමයි මේ එන්නේ නැත්තේ බලමු අපි ආයෙත් try කරලා මෙතන එන්න ඕන full name එක එන්නේ නැහැ කියන්නේ මොකක් හරි error එකක් अभी बलम दुकना परिशील හරි ඒ විදිහට දෙන එකක් අනුව වෙනස් වෙන්න පුළුවන් හරි ඉතින් දරුවනේ මේක කරලා බලමු දැන් අපි මේක කරලා බලන්න ඕගොල්ලන්ටත් හරියට මෙනවද නැත්නම් අඩුපාඩු තියෙනවද මොනා හරි විසඳ ගන්න බැරි ගැටලු හොයා ගන්න බැරි errors තියෙනවද එතකොට මට උදව් කරන්න පුළුවන් එහෙන් බලලා කියන්නකෝ හරි ඔක කරන් යන අතරතුරේ ඔයගොල්ලෝ තව චූටි වැඩක් කරන්න ඉන්ටර්නෙට් එකේ ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා Google එකේ සර්ච් කරන්න XAMPP කියලා XAMPP කියලා සර්ච් කරන්න ඒකලා XAMPP එකේ ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා මෙතන XAMPP ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා එතනට ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් වෙන්න දාන්න මේ මෙගාබයිට් 154ක් වගේ තියෙන්නේ एक डाउनलोड क्लिक कर डाउनलोड डाउनलोड एक डाउनलोड दरना अतर तुम कद सर्च कर XAMPP 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 सर्च कर डाउनलोड हरि वही कोड दिए मैं चटके कोड दिए हरि मम कि XAMPP के मुकद ෆ්‍රී අපිට හම් වෙන්න පිසල් ලිගීමක්වත් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට නිදහසේ අවශ්‍ය විදිහට කොපි කරන්න එඩිට් කරන්න පුළුවන් ඒ එහෙම ප්‍රශ්නයක් නැති මුදුකාංගයක් මොකද ඔයගොල්ලෝ දන්නවනේ විවෘත කේතන මුදුකාංග වලට අමතරව තියෙනවා සංවෘත කේත ක්ලෝස් සෝස් ඒවා ෆ්‍රී නෑ Microsoft ලගේ Windows වගේ ඒවා ෆ්‍රී නෑ හරි එතකොට දැන් විවෘත කේතන මුදුකාංගයක් ඉතින් හම් වෙනවා ඒවා cross platform කියන්නේ ඕන තැනක දාගන්න Windows ඔබල Windows පාවිච්චි කරන්නේ ඔයගලන්ටත් මේක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් මම Mac OS පාවිච්චි කරන්නේ මටත් මේක දා ගන්න පුළුවන් ඉතින් තව කෙනෙක් Linux පාවිච්චි කරා නම් එයාටත් මේක ප්‍රශ්නයක් නෑ ඒ ඕන කෙනෙකුට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් free and open source ඉතින් තව එකක් ඒ වගේම X අක්‍රයෙන් මේක කියන්නේ ඕනම operating system එක කර cross platform කියන එකම තමයි ඕනම මෙහෙයුම් පද්ධතියක මේක ස්ථාපනය කරන්න පුළුවන් කියන එක ඊළඟට ඒකෙන් කියන්නේ Apache කියන Apache බයික් එක හිමු නෙමෙයි Apache කියන web server එක web සේවා මෘදුකාංගය කියන එක තමයි කියන්නේ ඊළඟට M එකෙන් කියන්නේ MySQL ඔගොල්ලෝ ඉගෙන ගත්ත database වලදී නැත්නම් මොකද සද්දත් සමුදාය කළමනා කරන පද්ධති වලදී ඉගෙන ගත්ත MySQL ඒ MySQL ගැන තමයි මෙතනත් කියන්නේ MySQL කියන සේවා මෘදුකාංගය සේවා දත්ත සමුදාය සදාලව ලබා දෙන සේවා මෘදුකාංගය කියලා තමයි මෙතන කියන්නේ. ඊළඟට PHP P වලින් කියන්නේ PHP කියන භාෂාව ගැන
ඊළඟට P අනිත් එකෙන් කියන්නේ Perl කියන භාෂාව ගැන. හරි මේ තියෙන්නේ. Apache server MariaDB database management MySQL MariaDB database management system. ඊළඟට PHP and Perl languages. හරි ඒක තමයි මූලිකව කියන්නේ. Any operating system. Apache කියන HTTP server එක M වලින් කියන්නේ MariaDB database ඒ වගේම P වලින් කියන්නේ PHP sub Perl කියන programming languages කියන පළවෙනි P එක PHP දෙවෙනි P එක Perl programming language ඔය ටික ගැන තමයි මේ කියන්නේ XAMPP කියන software එක. මෙය සේවා මෘදුකාංග සහ ක්‍රමලේඛ රසකින් සමන්විත සේවා මෘදුකාංග සහ සේවා ක්‍රමලේඛ රසකින් සමන්විත විවෘතකේත මෘදුකාංග එකතුවකි. සේවා දායක පරිලේඛන කේෂ පරිලේඛන කියනකොට ගොඩක් වෙලාවට ස්ක්‍රිප්ටින් වලට පාවිච්චි වෙන පරිලේඛන කියන එක ප්‍රමලේඛන කියන එක නෙමෙයි පරිලේඛන මොකද අනිත් අයගේ අනිත් කෙනෙක්ගේ මෘදුකාංගයක් මත තමයි මේක වැඩ කරන්නේ ඉතින් පරිලේඛන කියන හරි එහෙමනම් දැන් අපි ඉන්ස්ටෝල් කරමු ඩවුන්ලෝඩ් කරගත්ත එක දැන් මම ඩවුන්ලෝඩ් කරගත්ත ඔයාලගේත් වෙනස් දැන් මේ දෙක ට්‍රොප් එකක් වෙනස් වෙයි සෙටප් එක හැබැයි අපි බලමු කොහොමද මේක ඉන්ස්ටෝල් කරගන්නේ කියලා මම මෙතන exe එක ඩවුන්ලෝඩ් කරේ Windows එකට හරියන එක තමයි මම ඇත්තටම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ ගන්න ඕන Mac එකට හරියන්නේ ඉතින් exe එක හරියන්නේ ඕගොල්ලන්ට Windows වලට ඉතින් මම මෙතනින් සිලෙක්ට් කරන්න Mac OS එක තමයි මම ගන්න ඕන डाउनलोड करोड कर
ලියන්න PHP PHP පරිලේඛන භාෂාව සේවදායක පරිලේඛන භාෂාව PHP සේවදායක පරිලේඛන භාෂාව කියලා ලියා ගන්න මේක PHP කියලා කියන්නේ PHP කියන එකේ තේරුම PHP hypertext preprocessor PHP hypertext preprocessor ඒ මේ P තමයි මෙතන තියෙන්නේ මේ P තමයි මෙතන තියෙන PHP. ඉතින් මේ H තමයි ඊළඟට තියෙන්නේ. මේ H තමයි hypertext එකේ තියෙන්නේ. ඉතින් මේ P තමයි ඊළඟ preprocessor එකේ තියෙන්නේ. PHP hypertext preprocessor. ඔය විදිහට තමයි මේ නම හැදිලා තියෙන්නේ. ඉතින් මේ PHP ඇතුලේ ආය ගත්තම ආයෙත් PHP තියෙනවා. ඒකේ ඇතුලේ තියෙන PHP කෙත් ආයෙත් PHP තියෙනවා. ඉතින් මේ PHP කේකේ තේරුම PHP hypertext preprocessor. ඒකේ ඇතුලේ තියෙන PHP කේ තේරුම PHP hypertext preprocessor. මේවට අපි කියනවා recursive name එකක් කියලා. හේතුව name inside name එක ඇතුලේ ආයෙත් name එක තියෙන නිසා අපි කියනවා recursive නාමයක් කියලා. හරි ඒක ලියා ගන්න PHP සේවා පරිලේඛන භාෂාව පරිලේඛන කියත භාෂාව. එතකොට ඒක recursive නමක් තියෙන පුනරාවර්තී නමක් සිංහලෙන් කියනවා නම් පුනරාවර්තී නමක් තියෙන පරිලේඛන භාෂාවක් ටිකක් වෙනස් එකක් නම ඇතුලේ ආයෙත් ඒ නමම තියෙනවා හරි එහෙම වෙන්නේ කලාතුරකින් නම ඇතුලේ ඒකම තියෙනවා ඔය වගේ තව එකක් තියෙනවා ඕගොල්ලන්ට මතක නම් GNU GNU කියන්නේ GNU is not Unix ඒකේ GNU එකේ තේරුම GNU is not Unix ඒක GNU එකේ තේරුම GNU is not Unix කොච්චර කිව්වා GNU කියන්නේ Unix නෙවෙයි කියන එක තමයි ඒකේ තේරුම. ඇත්තටම Unix කියන්නේ ගෙවලා සල්ලි ගෙවලා ගන්න ඕන සංවෘතකයට මුදුකාංගයක් විදියට තමයි දීලා තියෙන්නේ. ඉතින් Unix වගේ එකක් තමයි හදලා තියෙන්නේ. Unix වගේ එකක් හදලා ඒකට දාලා තියෙනවා the Linux කියන්නේ Unix වගේ. හැබැයි මේ Unix නෙවෙයි. එතකොට ඒක ලයිසන් කරලා තියෙන්නේ GNU is not Unix කියලා. මේ යුනික්ස් නෙවෙයි යුනික්ස් වගේ එකක් විතර යුනික්ස් නෙවෙයි හරි එහෙම හදපු ලිනක්ස් වලින් හදපු අනිත් ගොඩක් තව සොෆ්ට්වෙයාර් හැදුවා ඊට පස්සේ හදපු හැම සොෆ්ට්වෙයාර් එකකට වගේ මේ GNU GPL කියන ලයිසන් එක දීලා තියෙනවා GNU GPL GNU General Public License General Public License මොකක් හරි එක GNU GPL තියෙනවා නම් අපි ඒක ලයිසන්ස් ओपन सोर्स सॉफ्टवेयर ओपन सोर्स सॉफ्टवेयर වලට තියෙන බලපත්‍රයක් තමයි GNU GPL කියලා කියන්නේ ओपन सोर्स सॉफ्टवेयर වල තියෙන බලපත්‍රයක් ओपन सोर्स सॉफ्टवेयर කියන්නේ ෆ්‍රී ඇන් ओपन सोर्स सॉफ्टवेयर ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ඒකටත් තියෙනවා බලපත්‍රයක් ඒ බලපත්‍රෙ ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් බලපත්‍රේ ලොකු දේවල් නැහැ ඒක තියෙන්නේ කවුරු හරි GNU GPL එකක් හැදුවොත් අනිත් පැත්තක බෙදා ගන්න ඕන කියන එක විතරයි. හරි එතකොට ඒ නමත් මෙන්න මේ වගේ PHP hypertext preprocessor වගේ recursive නමක්. හරි ඉතින් PHP hypertext preprocessor මොකද්ද මේකින් කරන්න කියන එක තමයි ඊළඟට අපි කතා කරන්න ඕන. හරි सामान्य क्रमलेखन भाषावकट वड़ा विनस्वे हेतुवाने मेम भाषाव තනිව නොව වෙනත් මෘදුකාංගයක ආධාරයෙන් ක්‍රියාත්මක වීමයි
PHP web सेवा दायक मुदुपांग समग क्रियात्मक वे यह सेवा लाभी परिसरे क्रियात्मक कल नहकिए क्रियात्मक नहकिए सेवा लाभी परिसरे क्रियात्मक नहकिए ये नमूद मेमागिन तेरा साक्षात्कार लादे तेरा साक्षात्कार लादे HTML P2 सेवा लाभ आगे परिगणके ක්‍රියාත්මක වේ. මෙයාට තනියෙන් බෑ කොහෙවත් වැඩ කරන්න. එයා වැඩ කරන්න සේවාලාභියත් එක්ක සේවදායකයත් එක්ක. සේවදායකයත් එක්ක වැඩ කරාට සේවාලාභියත් එක්ක වැඩ කරන්නත් එයාට බෑ. හැබැයි මේකෙන් හදන ඒවා. මෙයා හදන ඒවා අර සේවා ලාභියට සේවාලාභියට පරිහරණය කරන්න පුළුවන්. එයාට පුළුවන්. එතකොට सेवा लाभ आगे रन करना मैं हादर दिन HTML हरि डाउनलोड कर लेकर ताम सिग्नल ने वही नहीं था ये नहीं मैं डाउनलोड दें मैं तो ये प्रश्न नंती है ना उड़ा सिग्नल ने नवाई ना प्रश्न नंती है ना खाओ द मैं आगे वर दे संधनी की मैं तो हाँ अभी लसिंदु के वाला हूँ लसिंदु कली वाला था डाउनलोड कली वाला था इवर एक बने खाली इंस्टॉल कर हरे मगे का बाला इंस्टॉल करा करना होती करंट एक ना ऐसा करंट एक गया हाँ करंट एक ही है मैं दवा से लवाही नहीं इंद्र प्रश्न होने हरे तो मरात सेंसर का सिग्नल ड्रॉप है ना හරි කමන්නේ මම පෙන්නන්න ඕගොල්ලෝ කරලා බලන්න මේක බලාගෙන දැන් අද පාඩම මම ඉවර කරාම උනාඩි තපි බෙන් තියෙන මම කරලා ඉවර කරන්න එතකොට ඔයාලත් මේක කරලා බලන්න ඉස්සලම කරන්න ඕනේ මේක අපි ඔයාලත් මේ EX එක ඩබල් ක්ලික් කරාම මේක ඉන්ස්ටෝල් වෙයි දැන් මොන මම ඉන්ස්ටෝල් කළා පෙන්නන්න मगे की ये फिगर रन करना बे मैं क्या करूँगी तो अरे वैसे मैं फॉर्मेट टेक आती हूँ बीआर बीसी टू के ना फॉर्मेट टेक तो मैं मरा करूँगी हरे को हम तारी ये फिगर डबल टेक करा मैं वो लड़ा मैं वाके एक तमाम इन्हें एक रन रहेला एक्सट्रैक्ट रहेला वाला डे सेटअप पे का नितिन फाइल जिप फाइल लगे इनकम्प्लीट की लगी है महिंदा ने कहा था मैं कैडी कैडी
බලමුයිට් හරි නෑ එන්නේ නෑ ඒක වෙන්නේ නැතුව ඒකම අන්නාකයි වෙවි තියෙනවා හිතන්න මෙතන තියෙනවානේ හරි ඔගොල ඉන්ස්ටෝල් කරගත්තම जयनीसल पेन्नवागे स्ट्रीन कमेनोनाटे आई कनेक्टे मन इंस्टा कर वाल पाठ मेवर करना डिस्कनेक्ट आई कनेक्ट पुड़वा मैंने मे वेबसाइट कटे सीरो फीस डॉट यूएस की है zerofees.net කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ account එකක් හදාන්න පුළුවන්. එතකොට ඔයාලට online web hosting එකම මේක හම්බ වෙනවා. මේකට ගිහිල්ලා account එකක් හැදුවම web hosting එකම